සාමාන්‍ය මංගල දිනයක් ඒ දවස උත්සවය ගන්නකොට මේ තේමාවක් තියෙන්න ඕනේ. දැන් මෙදා තිබුණේ ග්‍රාමීය තේමාව. එහෙනම් ගමක ගතිය තමයි. ගමක ගතිය. නියම මංගල උත්සවය. ඔය අතරම මංගල ජනතික මතකුවේ හරිම මමත් first time මේ වගේ කිරිබත් ඔක්කොම එරෙන්ජ් කරලා දෙන එක අර පැණි මුලක් තියලා මම first time අතර මමත් දැක්කේ. ආ තව දෙයක් එක දැම්ම තමයි. අර පැණි මුලෙන් කිරි හැටියට පැණි ලක් කරන එක රායක රායක කිරි ඔය කිරි ඔය රායක ජයසුලි කරේ. කිරි පැණියෙන් උතුරනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ ශස්ත්‍රීයත්වය. මේ හැම දෙයකම මේ පහන පත්තු කරලා හේතුවක් තියෙනවා. හැම දෙයකම මේ පහන ඇත්තටම වෙන්නේ අපේ ජීවිත ආලෝකමත් කර ගැනීම කරනයි ග්‍රහය නම් තව එකක් තමයි මේක දි පහන පත්තුනේ තවත් පහනකින්. ඔව්. සහ ඒකට පාවිච්චි පොල්තෙල් පමණයි පන්ති. ඍජුපන්දමක් වුණ ඉතින් ඒ සත්තු දෙල් නොඑක් දෙය අඩංගු වෙන්න පුළුවන්. මේක හරි පියුතුරු විදියට අපේ සාම්ප්‍රදායික විදියට පොල්තෙල් පහනකින්ම තමයි ග්‍රහය නම් මෙතනට 16 ග්‍රහය නව දෙනාට ආශිර්වාද දෙන්නේ. ඉතින් අන්තිමට මේ ආමුෂිතීමක් කරේ තමයි කේකේ ජානි දැන් අපි කියලා ජනුමක් කියලා අපි සියලු දෙනා කියලා ජානි දැනගෙන ඉති පූර්ව චාරිත්‍ර සියල්ල මාලහත පරම්පරා හතක් යන මේ සියලු මෙදාව දන්නකොට තමන්ගින් නිප එළියට එන සිනහව හරි සුන්දරයි. ඒ කියන්නේ මේ හේතුව දැනගෙනයි ජානි හිනා වුනේ. ඒක හදාගත්ත හිනාවක් නෙවෙයි. ඒක හින්ද වෙන්න ඇති අර ඇත්තට ලස්සට වින්තුරයක් වින්තුරයක් කියලා තිබුණා. නැචරල් යුගිර නැචරල් ස්මයිල්.